ආයුබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස් තල වෙත විධායක ජනපති දුරය අහෝසි කිරීමට සුළු පක්ෂ නියෝජිතයින්ගේ විරෝධය එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක හමුවක් අරණේ ගමන්තිරේදී ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීමේ සැලැස්මක් ගැන බුද්ධ්‍යංශ හෙලිදරව්වක් එන්ටර්ප්‍රයිස් ණය ගමටම දේශීය ප්‍රවෘත්ති විධායක ජනාධිපති දුරය අහෝසි කළ යුතු බවට විශේෂ කැබිනට් මණ්ඩලයේදී සිදු කළ සාකච්ඡාවේදී සුළු පක්ෂ නියෝජිතයන් ඊට විරෝධය පළ කර තිබෙනවා विविध पार्श्व मगिन विधायक जनाधिपति दूरे अहोसिकिरीम संबंधेन जनाधिपति वर्याट सह अग्रामात वर्याट कलयोजना संबंधेन अद दिने साकाच्चावक निरतवति बिनवा इन अनतुरुवाय जनाधिपति मैत्रीपाल सिरिसेन मत्तुमा विसिन अद पासवर्वे हदीसी कैबिनेट ड्रेस्वीम केंद वाति बुने विधायक जनाधिपति दूरे अहोसिकिरीम संधाउ एम साकाच्चावेदी सुलुपक्ष नियोजने करन कैबिनेट अमातवरुन सिय विरोधे दक्वाति बिनवा අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් මනෝ ගණේෂන් පී දිගම්බරන් එම සාකච්ඡාවේදී දැඩි විරෝධය පළ කළ බවයි සඳහන් වන්නේ ජනාධිපති අපනයන සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා අපනයන ශ්‍රේෂ්ඨ දායකුවන් ඇගීම වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය මෙම ජනාධිපති අපනයන සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනවා මෙවරේම සම්මාන උළෙල පැවතුනේ 23 වන වරටයි විශේෂ සම්මාන 13ක් බාණ්ඩ හා සේවා අංශ යටතේ සම්මාන 42ක් මෙහිදී පිරිනැමුණා කුසලතා පූර්ණ අපනයන කරුවන් ඇගීම සඳහාද කුසලතා සම්මාන 33ක් පිරිනැමීම විශේෂත්වයක් අපනයන කරුවන් 2018 2019 මූල්‍ය වර්ෂ තුලදී උපයන පිරිවැටුම වෙඳපොළ විවිධාංගීකරණය රැකියා උත්පාදනයේ ආදී නිර්ණායක සැලකිල්ලට ගනිමිනුයි මෙම සම්මාන ප්‍රදානය කරන්නේ 1981 වර්ෂයේදී ආරම්භ කෙරුණු ජනාධිපති අපනයන සම්මාන උළෙල මෙරට අපනයන ශ්‍රේෂ්ඨයේ ඇති කීර්තිමත්ම සම්මාන උළෙලයි මෙම අවස්ථාවට අමාත්‍ය මලික් සමරවික්‍රම අමාත්‍ය සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉන්දිරා මල්වත් යන මහත්ම මහත්මීන් එක්ව සිටියා මෙරට ඉතිහාසයේ නිදහස් මහා සාධාරණම මැතිවරණය මෙවර පවත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා දේශපාලන පලිගැනීම් වලට ලක්ව ශාරීරික පීඩාවට හා මරණයට පත් වූ පුද්ගලයන්ගේ පෞල්වල සමාජකෙන්ට වන්දි ප්‍රදානය කිරීමේ දෙවන අධ්‍යයන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එෙහිදී පුද්ගලයන් 500 දෙනෙකුට වන්දි ප්‍රදානය කෙරුණු අතර මෙම වැඩපිළිවෙලේ පළමු අධිරේදී 600 දෙනෙකුට වන්දි ලබා දීමටයි කටයුතු කෙරුණේ. තවත් පිරිසක් වෙනුවෙන් වන්දි ලබා දීමට ඇති අතර ඊට අදාළ ලිපිගනු නිරවුල්ව සැනින් එම වන්දි මුදල් ප්‍රදානය කිරීමට නියමිතයි. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර හා සඳිත් සමරසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා තියෙනවා. එදා අපි බාරගත්තදී කවුරුත් හිතුවේ නැහැ මෙහෙම නිදහස් සමාජයක් අපිට ඇති කරන්න පුළුවන් වෙයි කියලා. එදා බාරගත්තාම අද එකක් තියෙනවා මේ නිදහස් සමාජයක් තියෙන්නේ. ඕනෑම අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. අද බලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. ආණ්ඩුවේ ඕන තැනකින් තොරතුරු ගන්න පුළුවන්. තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම් අපි නීතියෙන් දීලා තියෙනවා. මෙතෙක් කල් කාටවත් දෙන්න බැරි වුණා. අද සම්පූර්ණ රැස්වීම නිදහස තියෙනවා. දේශපාලන වැඩකටයුතු කරන නිදහස තියෙනවා. කවුරුත් අද සුදු වෑන්යකට බය නැහැ. ඒ සුදු වෑන් යුගය ඉවරයි. පාර්ලිමේන්තුවේ සැසිවාර දැන් ප්‍රසිද්ධියම ඔබට නරඹන්න පුළුවන්. අපේ ක්‍රියාවල් ඒ සියල්ලම අපි හොඳද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. එහෙනම් ඒ විවෘත සමාජයක් අපි ඇති කරලා තියෙන්නේ කියලා මං විශේෂයෙන්ම කියන්න කැමතියි. මේ ජනාධිපති වරණය ඊටාම නිදහස් ඡන්දයක් බවට මම කියන්න කැමතියි. කිසිම බයක් නැහැ. අපිට බය වෙන්න ඕමනා නැහැ. දැම්මම බලන්න හැමදාම අපිට බයින හැටි. ඒක නවත්තන්න ගියාද? ගහන්න ගියාද? දැන් බලන්න අපිට විරුද්ධව ඇති කරන එක එක සන්දාන මේ සියල්ලම
ප්‍රජාතන්ත්‍රවාදය යටත් කරන්න. ඒත් මේ නිසා අපි බය වෙන්නේ. අපි බය නම් මේව නවත්තනවා. අපි බය නම් මේක ඉඩ දෙන්නේ නැහැ. අද මැතිවරණය ගෙන යන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම. මමත් වැරද්දක් කරොත් ඒ ගැනත් කියයි. අපිට බයක් නැහැ. අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා නිදහස්ම ජනාධිපතිවරණයක් අපිට කරන්න යන්නේ. ඒ නිදහස් ජනාධිපතිවරණය ස්වාධීන එකක්. කාටවත් ඒ ගැන ආපෝ දොස් කියන්න බැරි වෙනවා කියලා මම කියන්න කැමතියි. තුවක්කු අරගෙන එන්නේ නැහැ. ගහන්න යන්නේ නැහැ. අපි එකකටවත් බය නැහැ. අපිට පුළුවන් මේ ජනාධිපතිවරණය මූණ දෙන්න. අපිට පුළුවන් ඒක ජයග්‍රහණය කරන්න. අපිට පුළුවන් පාර්ලිමේන්තු ඡන්දයට මූණ දෙන්න. අපිට පුළුවන් ඒ පාර්ලිමේන්තු ඡන්දය ජයග්‍රහණය කරන්න. අපි කිසි එකකට බය නැහැ. අපි පස්සට යන්න ඕමනා නැහැ. මේ නිදහස දෙන්නේ අපිට අපි කෙරෙහි තියෙන විශ්වාසය නිසා. අපි දන්නවා ජනතාවට අපි කෙරෙහි තියෙන විශ්වාසය නිසා. අද කොමිසම් සභාව ටික ක්‍රියාත්මක කරලා රාජ්‍ය ආයතන ටික නිදහස් කරලා අද හැම කෙනෙකුටම තමන්ගේ අයිතිවාසිකම් අනුව වැඩ කටයුතු කිරීමේ අවසරය ලබා දෙන්න පුළුවන් උනේ එක්සත් ජාතික පක්ෂය ගරු අගමැතිතුමාගේ නායකත්වයත් එක්කලා ආණ්ඩුව අමාරුවෙන් හරි පීටවගත්ත නිසා කියන එක අපි අමතක කරන්නට හොඳ නැහැ. එහෙම නොකරා නම් අදත් අපි මේට වඩා තව බැටකනවා. එහෙනම් අපි අශීලාචාර වැඩ කරන්න කියන්නේ. අපි යුක්තිය වෙනුවෙන් වැඩ කටයුතු කරේ. අපි සාධාරණ වෙනුවෙන් වැඩ කටයුතු කරේ. එහෙනම් අපිට තියෙන්නේ යුක්තිය සාධාරණ රජේන එක්සත් ජාතික පක්ෂය තව ඉදිරියට ශක්තිමත් කරන එකයි විදවිදවිගේ විද මත තියෙන්න පුළුවන් මිත්‍රවරුනි කාගේ කුමන මත තිබුණත් අපිට තියෙන්නේ එක මතයකට ඇවිල්ලා රටේ ජනතාව ආරක්ෂා කරන්න නම් මේ රට ගැන කැක්කමක් තියෙනවා නම් මේ රටේ දුරදක්නා නුවණින් කටයුතු කරන නායකයෙක් යටතේ මේ රට පාලනය වෙන්නට ඕන නම් අපි සියලු දිනාට කරන්න තියෙන එකම දේ අපි එක මතයක ඉඳගෙන ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ දින මැතිවරණවලදී ශක්තිමත් කරලා වැඩ කටයුතු කරන එකයි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් සියලු දෙනාගේ එකඟත්වයෙන් තීරණයක් ගැනීමට සූදානම් බවයි සාකච්ඡාවට සහභාගී වූ පක්ෂ නායකයින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. සාකච්ඡාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා අද පැවති කැබිනට් හමුව පිළිබඳවද මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ කැබිනට් මණ්ඩලයේ රැස්වීම රැස් කරලා තියෙන්නේ මම දන්න තරමින් ජනාධිපතිතුමා. මේ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ 20 වෙනි සංශෝධනය ගැන. රවුප් හකීම් ඇමතිවරයා ප්‍රකාශ කරේ ඒ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ඇතුවද. සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරන දේවල් සාකච්ඡා වෙනවා, වාද විවාද කරනවා, තීරණ ගන්නවා, සමහර ඒවා එකඟ වෙන්නේ නැහැ. මේවා නියාකාරයෙන් තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා වහාම රවුප් හකීම් ඇමතිවරයා කියපු කාරණයේ සම්බන්ධයෙන් විශේෂයෙන් අගමැතිවරයා කුමන්ත්‍රණයක් සිදු කළාය කියන කාරණේ සම්බන්ධයෙන් වහම් පරීක්ෂණයක් පවත්වන්න ඕන. වත්මන් රජය තරම් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් වැටුප් වැඩි කළ කිසිදු රජයක නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ඔබතුමාලට හිතෙන හිතෙන විදිහට දැන් පරිපාලන සේවයේ පඩි වැඩි කරන්න දානවා. අතිරේක වෘත්තිය දීමලා දානවා. එතකොට මේක දාපු ගමන් පරිපාලන සේවයේ කට්ටිය සන්තෝෂ වෙනවා. දැන් ඊයේ වෛද්‍යවරු සම්පූර්ණයෙන් ටෝකන් ස්ට්‍රයික් එකක් කරා. ඒක ඇයි මේ වෛද්‍යවරුන්ට වැඩි කරන්නේ නැත්තේ? මේ අවසාන වෙලාවේ ඡන්දේ බලාගෙන පඩි වැඩි කරන්න වෘත්තිය සමිති වලට ඉල්ලන දීමනා වැඩි කරන්න ගිහිල්ලා ඇතරම මොකද්ද මේ සම්බන්ධව කරන පිළිතුර? මේක ප්‍රතික්ෂේප කරා නෙමෙයි. ඒ සඳහා සතියක් නිරීක්ෂණ සඳහා කල්ලිල්ලුව විතරයි. ඉතින් ඒක එන සතියේ අපේ නිරීක්ෂණ जनाधिपति कमीशन वार्ता ජනාධිපති වර්ණයේ ඉලක්ක කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග උද්ඝෝෂණ හා විරෝධතා රසක් සංවිධානය කෙරෙන බව රාජ්‍ය බුද්ධාංශය රජයට දැනුම් දී තිබෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂයක් සහ ඔවුන්ට සම්බන්ධ වෘත්තීය සමිති මෙම වෘත්තීය ක්‍රියාමාර්ග පසුපස සිටින බවට බුද්ධාංශ ලබා දුන් වාර්තාවල සඳහන් වෙනවා. සෑම දිනකම කොළඹ නගරයේ කේන්ද්‍ර කර ගනිමින් විරෝධතාවයක් උද්ඝෝෂණයක් හෝ රජයට එරෙහි වැඩසටහනක් සංවිධානය කිරීම ඔවුන්ගේ අරමුණ බවයි බුද්ධාංශ වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. උද්ඝෝෂණ විරෝධතා මෙන්ම වැඩ වර්ජන මෙහෙවන වෘත්තීය සමිති නායකයන්ට හා ප්‍රධානීන්ට එම දේශපාලන පක්ෂ මගින් විශාල වශයෙන් මුදල් ලබා දෙන බවත් එම නායකින්ගේ පෞද්ගලික ගිණුම් වලට මෙම මුදල් විශාල වශයෙන් බැර කර තිබෙන බවද රජයට ලබා දුන් බුද්ධාංශ වාර්තාවල සඳහන් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා නම් කිරීමට නියමිතයි.
ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සඳහා සියලු දෙනාම සහභාගී වී සිටු බැවින් දිවයිනෙන් බැහැරව සිටින සියලුම මැති ඇමතිවරුන් වහාම කැඳවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මේ වන විට අපේක්ෂකයන් දෙදෙනෙකුගේ ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවද සඳහන්. මේ අතර නවසන්දානයේ සියලුම නායකින්ගේ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවති අතර එහිදී නව පෙරමුණේ ඡන්ද ලකුණ විවස්සාව ජනාධිපතිවරණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර එකඟතාවයකට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරණය සඳහා අප මුදල් බහර ගැනීම අද ආරම්භ වුණා. ලබන මාස 6 වෙනිදා දහවල් 12 දක්වා අප මුදල් තැන්පත් කළ හැකි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරන්නේ. 2019/07 දිනතිව 21:41 ඇලියක් 25 දරන කැසට් නිවේදනය මගින් ඔක්තෝබර් මාස 7 දින ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන සඳහා අපේක්ෂෙන් නාම යෝජනා කිරීමේ දිනය ලෙස සඳහන් කරනවා. ඒත් එක්කම නාම යෝජනා බාර දීම ස්ථානය වෙන්නේ මැතිවරණ මහලේකම් කාර්යාලය සර්ණමවත රාජගිරිය කියන ස්ථානයේ. ඔක්තෝබර් මාස 7 දින පෙරවරු 9 සිට 11 දක්වා නාම යෝජනා බාර ගැනීම සිදු කරනවා. විරෝධතා එම දිනේම පෙරවරු 9 සිට 11:30 දක්වා කාලය තුදි බාර ගන්නවා. නාම යෝජනා බාර දීමේදී පිළිගත් දේශපාලන පක්ෂයක ඉදිරිපත් වන අපේක්ෂක නම් 50,000 මුදලක් අප වශයෙන් තැන්පත් කළ යුතුයි. ස්වාධීන අපේක්ෂක විදිහට ඉදිරිපත් වන අයෙක් නම් ඔහු පෙරහැත්ත 50,000 මුදලක් අප තැන්පත් කළ යුතුයි. අප තැන්පත් කිරීම අද දින සිට 6 වෙනිදා මධ්‍යාහ්න 12 දක්වා රජයේ වැඩ කරන දිනවලදී පැතිර කාර්යාලයට ඇවිත් මුදල් තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම ඡන්දය ප්‍රයත්න දිනේ විදිහට 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා දින නියම කර ලැබුවා. මේ අතර ජනාධිපතිවරණය සඳහා තිදෙනෙකු අප මුදල් තැන්පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය වෙනුවෙන් පරිසර වේදිනී අජන්තා පෙරේරා මහත්මියද ස්වාධීන අපේක්ෂකයන් ලෙස සිරිපාල අමරසිංහ හා ජයන්ත කැටගොඩ යන මහත්වරුන්ද මෙසේ අප මුදල් තැන්පත් කර තිබෙනවා. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. ඒ අනුව ජනාධිපතිවරණයේ නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් මාස 7 වෙනිදා ආරම්භ කරනවා. ජනාධිපතිවරණය නොවැම්බර් මාස 16 වෙනිදා පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ. ජනාධිපතිවරණය වෙනුවෙන් අද සිට තැපැල් ඡන්දවලට ඉල්ලුම් කළ හැකි බවද මැතිවරණ කොමිසම සඳහන් කරනවා. එය අවසන් වන්නේ ලබන 30 වෙනිදායි. මෙවර තැපැල් ඡන්ද නාමලේඛනය පොත් වශයෙන් ප්‍රදර්ශනය නොකිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් සියලුම මැතිවරණ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මැතිවරණ කොමිෂන් සභාවේදී හෙට පැවැත්වීමට නියමිතයි. මේ අතර ජනාධිපතිවරණයේ කටයුතු නිරීක්ෂණය සඳහා දසදහසකට අධික නිලධාරීන් පිරිසක් යොදවන බව පෙෆරල් සංවිධානය ප්‍රකාශ කරනවා. අපි පූර්ව මැතිවරණ කාලයේ මැතිවරණ දින සහ පශ්චාත් කියන මේ කාලවකවානු තුනම නිරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තිබෙන්නේ. මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථාන සඳහාත් අපි කණ්ඩායම් අපි යොදවන්නට සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම මැතිවරණ දිනේ ඉලක්ක කරගෙන ස්ථානගත නිරීක්ෂකයින් ඒ වගේම ජංගම නිරීක්ෂණ කණ්ඩායම් මේ සියල්ලම යොදවන්නට මේ වෙනකොට මූලික කටයුතු සූදානම් කළ අවසන්. ඒ වගේම සමස්ත ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා දහදහසකට ආසන්න පිරිසක් නිරීක්ෂණ ක්‍රියාවලියේ යෙදවීම ආයෝජනයට අවශ්‍ය ප්‍රාග්ධන ණය ලබා දීමේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ස්වයං රැකියා හෝ කර්මාන්ත ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය සහනදායි පොලී ණය යටතේ ජනතාව වෙත ගොස් ලබා දීමේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවාව ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක වන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව කිරිඳිවැල මධ්‍ය මහාවිද්‍යාලයේදී ලබන 21 සහ 22 යන දෙදින තුළ ජංගම සේවාවක් පැවැත්වෙනවා. මෙම මාස 28 සහ 29 යන දිනවල පුත්තලම මන්නාරම සහ ගාල්ල දිස්ත්‍රික්කවලද ලබන මාස 5 සහ 6 යන දිනවල මාතර හම්බන්තොට සහ ත්‍රිකුණා මලේ යන දිස්ත්‍රික්කවලද ජංගම සේවා පැවැත්වීමට නියමිතයි. අමාත්‍ය මංගල සමරවීර මහතාගේ යෝජනාවක් අනුව අයවැය මගින් සම්මත වූ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ණය යෝජනා ක්‍රමය මගින් පුද්ගලින් 58,000කට රුපියල් මිලියන 93,000ක ණය මුදලක් ලබා දී තිබෙනවා. ව්‍යාපාර හෝ කර්මාන්ත සඳහා සහන පොලී යටතේ රුපියල් ලක්ෂයේ සිට රුපියල් මිලියන 750ක් දක්වා මේ යටතේ ණය ලබා ගත හැකි. ස්වයං රැකියා සහ උපාධිධාරීන්ටද පොලී රහිත ණය සැපයෙනවා. ඉදිරි දිනවල පැවැත්වෙන ජංගම සේවාවලදී සහන පොලී ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය අයදුම්පත් නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම මෙන්ම උපදේශන සේවා ලබා දීමද සිදු කරනවා. මෙම වැඩපිළිවෙල යටතේ රටේ ව්‍යවසායකයන් ලක්ෂයක් රට තුල බිහි කිරීම මුදල් අමාත්‍යාංශයේ අරමුණයි.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ලැබ සිටින පොලිස්පති පූජි ජයසුන්දර යන මහත්තුරුන්ට අප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගයේ කිසිදු නෛතික දෝෂයක් නැති බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කරුණු ඉදිරිපත් කරමින් අද කියා සිටියා. හේමසිරි ප්‍රනාන්දු සහ පූජි ජයසුන්දර යන මහත්වරුන් පාස්කුවිරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා. ඔවුන් හට ඇප ලබා දීමට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන අයදුම් පත අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කළේ. ප්‍රතිශෝධන අයදුම් පත් සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මීට පෙර දිනේදී සිය දේශන ඉදිරිපත් කළා. පැමිණිල්ලේ දේශන ඉදිරිපත් කිරීම සඳහා මෙම ප්‍රතිශෝධන අයදුම් පත හෙට යලි කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා. රුපියල් 25000ක අලසක් ලබා ගැනීමේ චෝදනාවට වරද කර වූ පොලිස් කොස්තාපල් වරයෙකු හට වසර දෙකක සිරදඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. ඖෂධ තොගයක නිසි ලේකරණ නොමැතිව ප්‍රවාහනය කිරීම සඳහා අවසර ලබා දීම හේතු වෙනුයි මෙම දඬුවම නියම කර ඇත්තේ. වරද කරු බවට පත් වැත්තේ මට්ටක්කුලේ පොලිසිය සේවය කළ පොලිස් කොස්තාපල් වරයෙකුයි. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහමඩ් නජීම් මොහමඩ් ඉම්රාන් හෙවත් කංජිපානේ ඉම්රාන් කඩහඬ සාම්ප්‍ර ලබා ගැනීමට රජ රසපරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කෙරුණා. කෙසල්වත්ත පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරියෙකුට දුරකථනයේ ඔස්සේ මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් සම්බන්ධයෙන් උයි මෙලෙස කඩහඬ සාම්ප්‍ර ලබා ගැනෙනුයේ ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබා දුන් නියෝගයකට අනුවයි. ගංජා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 300ක් ළඟ තබා ගැනීම සහ ජවරම් කිරීමේ චෝදනාව යටතේ කංජිපානේ ඉම්රාන් වසර 6ක බරපතල වැඩ සහිත සිර දඬුවමකට ලක්ව සිටිනවා. ගත වසර 4 හමාරක කාලය තුල අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ගගත් බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. කුලියපිටිය මධ්‍ය මහවිද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය පිහිනුම් තටාක සංකීර්ණය දන්ත ශල්‍යාගාරය හා ශ්‍රවණාගාරය සිසු අයිතියට පත්කිරීම අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලේ ඉදිකිරීම්ද මීට සමගාමීව ආරම්භ කෙරුණේ අමාත්‍යවරයා අතින්. මෙම ව්‍යාපෘති සඳහා රජයේ වෙන් කළ මුදල රුපියල් මිලියන 600ක්. නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර කුලියාපිටිය බිබිලාදෙනිය ශ්‍රී ගුණානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලද අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා අතින් සිසු අයිතියට පත් කෙරුණා. විදුහල්පතිවරුන්ගේ හිගයක් තිබ්බා. අපි විදුහල්පතිවරු 4000ක් ගත්තා විභාගයේ. මේ 21 වෙනිදා තව 2000කට පත්වීම දෙන අපි ගොඩනැගිලි ගිය සතියේ 522ක් ආරම්භ කරා. ඊට ඉස්සෙල්ලා 250ක් එක දවසේ ආරම්භ කරා. ඊට ඉස්සෙල්ලා 200ක් ආරම්භ. ඉස්සර විද්‍යාපීඨයකට ගත්තේ 3000ක් විතර ප්‍රමාණය. මේ අවුරුද්දේ 8000ක් ගන්නවා. එන අවුරුද්දට 8000ක් ගන්නවා. අපි මුදල් දුන්නා පළාත් අමාත්‍යාංශවල උපාධිධාරි බදව ගන්න. 45000ක් ළමයි දැන් ජාතික පාසල් ලැබෙනවා කියන්නේ. එන සතිය අපි එතනින් පළවෙනි 5000ට නැත්නම් 4000ට පාසල් ලබා දෙනවා. විධිමත් ක්‍රමවේදයක් හදලා ළඟම කෙනාට අවස්ථාව ලැබෙන විදිහට මේ කටයුත්ත කරා. ක්‍රීඩා පුහුණුකරුවෝ අපි ගත්ත 4000 කින්පේ. ඉතිහාසයේ කවදාවත් තුමු ක්‍රීඩා පුහුණුකරුවෝ ගත්තේ නැහැ. දැන් ආපහු හිතන්න ශිෂ්‍ය උපදේශනය තවත් 2000 ගණක් ගන්න. පළවෙනි අදියරේ සියලුම ජාතික පාසල් වල දරුවන්ට ගුරුවරුන්ට බ්‍රෑන්ඩඩ් ටැබ් එකක් ලබා දෙනවා. ඊට මාස කීපෙට පස්සේ මේ රටේ හැම උසස් පෙළ කරන දරුවෙකුට ටැබ් එකක් හම්බෙනවා. හැම ගුරුවරයෙකුටම ටැබ් එකක් හම්බෙනවා. ඒවට අවශ්‍ය ක්‍රමවේද සියල්ලම අපි හදලා දෙනවා. මේ අතර අනුරාධපුර මහවිලච්ඡ්‍ය සිද්ධාර්ථ මහාවිද්‍යාලයේ ඉදිකළ ගුරු නිවස විවෘත කිරීම අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ළඟම පාසල හොඳම පාසල යටතේ මේ සඳහා වැය කළ මුදල රුපියල් 180ක්. වියලුව අධ්‍යාපන කොටාසේ තල්දෙන ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානයේ ඇතුළු ගොඩනැගිලි කිහිපයක් සිසු අයිතියට පත් කිරීම ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා රජයේ වැය කළ මුදල රුපියල් මිලියන 50ක්. ඌව පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක රාමු රත්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉරානයෙන් ඛනිජ තෙල් වෙනුවට තේ ලබා දීමේ බාට ක්‍රමයක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට රජයට හැකි වූ බව අමාත්‍ය නවින් දිසානායක මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. අමාත්‍ය කබිර් හෂීම් මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ඉරානයට ගෙවන්න තියෙන ඩොලර් මිලියන 250 අපගේ ලංකා තේ මණ්ඩලය හා ඒ වගේම ඛනිජ තෙල් සංස්ථාව එකතු වෙලා ඉරානයේ තෙල් සමාගමත් සමග අපි ඒකතාවයට එනවා. මේ ඒ ඩොලර් මිලියන 250ට අපගේ තේ ටික ඉරාන් මාකට් එකට යවන්න.
ඉතින් අපි හිතනවා මේ ලැබෙන මාස 50ට අපගේ තේ ටික මාසයකට ඩොලර් මිලියන 5ක වටිනාකමින් යුත තේ ප්‍රමාණයක් අපිට ඉරානයට යවන්න පුළුවන්. ඒ අනුව මම විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනේ නවීන් දිසානායක ඇමතුමාට. එතුමාගේ මූලිකත්වයෙන් විශේෂයෙන්ම ඉරානයත් එක්ක කරන සාකච්ඡාවත් එක්ක වගේම ඇමරිකන් ජනපදයත් එක්ක කරන සාකච්ඡාවෙන් පසුව අපි එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා අපේ තේ ඉරානය වෙළඳපොළට අපනයනය කිරීමටත් එයට යන ගෙවීම් ටික කනිජ තෙල් සංස්ථාව ඉරානයට ගෙවන්න ඕනේ ඒ මුදලින් හැම මාසයකම ඩොලර් මිලියන 5ක ගෙවීම ඛනිජ තෙල් සංස්ථාවෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයට ඒ අපනයන කරන තේවල වටිනාකම අනුව ගෙවීම් සිදු කරන්න. ඒ අනුව අපට පුළුවන් වෙනවා ඒ ඩොලර් මිලියන 250 ණය ආපහු ගෙවීමේ ක්‍රමවේදයක් හදාගන්න. ශ්‍රී ලංකාවේ තේ මිල වෙළඳපොලේ ශක්තිමත් වෙනවා වගේම ජාත්‍යන්තර මට්ටමේ ශක්තිමත් වෙනවා වගේම අපි මේකෙන් ලොකු වාසියක් රටට ලබා ගන්නවා කියලා මම විශ්වාස කරනවා. මෙරට ආයු අපේක්ෂාව වසර 4කින් වැඩිවීමට නියමිත බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. පරිපූර්ණක අතුරු වෛද්‍ය සේවාවේ පුහුණුපත් වීම 703ක් සහ සුළු සේවා පාලක පත් වීම 108ක් පිරිනැමීමේ උත්සවයට අරලියගහ මන්දිරයේදී එක්වෙමුණුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අපි මේ තෙක් කල් නිදාස් සෞඛ්‍ය සේවය කියලා කිව්වට නිදාස් වෙලා නොතිබුණු සියලුම අංශ නිදාස් කරා. අවයව බද්ධ කිරීම කරා. මම එනකොට තිබුණේ වකුගඩු විතරයි බද්ධ කළ ලංකාවේ. දැන් අපි අක්මාව බද්ධ කළා තියෙනවා. අපි අග්න්‍යාශය බද්ධ කළා තියෙනවා. අපි ද්විත්ත බද්ධ කිරීම කළා තියෙනවා. අග්න්‍යාශයයි වකුගඩුවයි දෙකම එක්කෙනාට අත් බද්ධ කරා, පාද බද්ධ කරා. පාද බද්ධ කිරීම කළා තියෙන ලෝකෙම පහයි. පිටරට බද්ධ කරපු හතර දෙනාම මිය ගියා. අපේ එක්කෙනා විතරයි ජීවත් වෙන්නේ. හෘදේ බද්ධ කරා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ අපිට පෙනහැල්ල විතරයි බද්ධ කරා. තව නොබෝ දිනකින් අපි පෙනහැළු බද්ධයත් කරනවා මේ විදිහට අපි හැම පැත්තකින්ම මේ රටේ රෝගීන්ව ආරක්ෂා කරගන්නට මේ හැම ක්‍රියාදාමයක්ම අපි කරා බිලියන ගණනාවක් වියදම් කරනවාද මේ රජය මේ රටේ ජනතාව සෞඛ්‍ය ආරක්ෂා කරගන්න මේ වෙයි ප්‍රතිඵල එන්නේ තව අවුරුදු දෙකක් විතර යනකොට සියලු මිය යන්නට හිටපු කට්ටියගේ ජීවිත ආරක්ෂා වීම තුළ මේ රටේ ලයිෆ් එක්ස්පෙක්ටන්සි කියන්නේ ජීවිත ආයු කාලය අද තියෙනවට වඩා වැඩි වෙනවා තව අවුරුදු 4ක් විතර සාමාන්‍ය ආයු කාලය වැඩි වෙයි ඒතර මේක තමයි අද තියෙන ප්‍රශස්ත සෞඛ්‍ය සේවය හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන අභාප්‍රාප්ත එච්.ආර්. මිත්‍රපාල මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ රුවන්වැලියේදී සිදු කිරීමට නියමිතයි. එච්.ආර්. මිත්‍රපාල මහතා හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල පිහිටි තම නිවසේදී අභාවප්‍රාප්ත වන විට 73 වන වියෙහි පසු වුණා. කතිකාචාර්යවරයෙකු මෙන්ම නීතිඥයෙකුද වූ ඒ මහතා 1988 වසරේදී සබරගමු පළාත් සභාවට තේරීපත්ව එම පළාත් සභාවේ පළමු විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කළා. වර්ෂ 2000 පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඒ මහතා 2015 වසර වන තෙක්ම මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙසද කටයුතු කළා. ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඇතුළු දරුවන් තිදෙනෙකුගේ පියාද වනවා. අභව ප්‍රාප්ත එච්.ආර්. මිත්‍රපාල මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ රුවන්වැල්ල මැදිවිදුහල් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම උසස් පෙළ පන්ති සහිත දෙමළ මාධ්‍ය පාසලක් ආරම්භ කිරීමේ ව්‍යාපෘති යටතේ පළමු පාසල රත්නපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරෙන බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ගිය සතියේ ඉස්සෙල් සතිය පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළා. අඩුම තරමින් එක දිස්ත්‍රික්කයට එක දෙමළ උසස් පෙළ පාසලක් බැගින්වත් පිහිටවන්න ඕනේ. ඒකේ ආරම්භක පියවරක් හැටියට රත්නපුර දිස්ත්‍රික්කයේ විශාල දෙමළ භාෂාවෙන් අධ්‍යාපන ලබ ගන්න සිසුන් ප්‍රමාණයක් ඉන්නවා. උසස් පෙළ විද්‍යාගණිත පාසල් එකක්වත් නැහැ. ඒ සඳහා අපට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි ඉඩම් හිගය. අපට නාගරික සංවර්ධන අධිකාරිය පාර්ලි චම්පි කරන්නව කැමතිතුමා කැබිනට් පත්‍රිකාවක් දාලා අක්කර 3ක තාම වටිනා භූමි භාගයක් ලබා දෙන්න දැන් තීරණය කරලා තිබෙනවා. ඉදි කිරීමේ කටයුතු තමයි ඉස්සරහට තිබෙන්නේ. ලංකාවේ වතුකරේ ජන ජීවිතේ නගා සිටවන්න උනන්දුවෙන් වැඩ කරන ගොඩක් මහජන සේවා ආයතන තියෙනවා දේශීයවත් විදේශීයවත්. ඉතින් මේ සියලු දෙනාටම අපි විවෘත ආරාධනාවක් කරනවා අනුග්‍රාහකත්වය ලබා දෙන්න කියලා. ඒතර අපිට අවුරුද්දක් දෙකක් ඇතුළත මේ පාසල ගොඩනගන්න පුළුවන්. මිනිස් ශක්තිය සහ හදසරණී ප්‍රසංගයේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්ුණා. කීප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. මේ කලාවේ තියෙන මේ සම්බන්ධය පාවිච්චි කරලා මේ මිනිසුන්ගේ ශක්තිය අපි විද්‍යානුකූලව ඉදිරියට ගෙනihලා අපේ දරුවන්ට වෙනසක් කරන්න පුළුවන් කියලා මම තරයේ විශ්වාස කරනවා. මොකද්ද මේ මානව ශක්තිය කියන්නේ? මියගේ මිනිසෙක් සහ පණ තියෙන මිනිසෙක් අතර වෙනසක් තියෙනවා. මෙන්න මේ වෙනස තමයි අපි මානව ශක්තිය කියලා සරලව හඳුන්වන්නේ.
මේක අපි හැමෝතුළම තියෙනවා අපි දන්නේ නැහැ මෙන්න මේ තමන්ගේ තියෙන ශක්තියින් පරාසය වෙනස් වීම හා ශක්තියින් තමන්ගේ තියෙන වර්ග වෙනස් වීම හරියට අවබෝධ කරගත්තොත් මිනිස්සුන්ට සතුටෙන් ඉන්න පුළුවන් දැන් මෙච්චර කාල අපි කරේ ප්‍රසංගයක නර්තනයක් හෝ වේවා බෙර වාදනයක් හෝ වේවා ගායනක් හෝ වේවා ප්‍රේක්ෂකයන්ව පිනවීමේ කාර්යය තමයි මේ තාක්කල් අපි කරේ දැන් මේ හදසරණි වැඩසටහනෙන් අපි ප්‍රේක්ෂකයන්ට යමක් හිතන්නට සහ ඒගොල්ලන්ගේ ජීවිතේ යම්කිසි මට්ටමකට ගෙන ඒමට මේ වැඩසටහන උදව් කරනවා समस्त लंका बौद्ध महा सम्मेलने संविधान कल 2019 बौद्ध साहित्य उत्सव कोलंब बंडारनायक जात्यांतर समंत्रण शाला वेदी पवत्तुना ए कोलंब नव कोरले प्रधान अधिकरण संघ नायक सद्धर्म कीर्ति पूज्य दिव्या गह यशस्वी स्वामी वहन्सेगे प्रधानत्वे සදාචාරවත් සමාජයක් බිහි කිරීම සඳහා බෞද්ධ නිර්මාණකරුවන් දිරිමත් කිරීමේ අරමුණින් 13 වෙනි වරටයි මෙම සාහිත්‍ය උළෙල සංවිධානය කර තිබෙන්නේ. මෙවර බෞද්ධ සාහිත්‍ය උත්සවයේ තේමාව වූයේ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේට වසර 100ක් සපිරීම යන්නයි. අවධානය ක්‍රීඩා ප්‍රවෘත්තිය වෙත. තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට දිනුෂා හන්සනී ගෝමස් සමත් වුණා. 1 කිලෝග්‍රෑම් 49 කාන්තා බර පන්තියෙන් තරගයෙන් අනුතුරුව ITN ප්‍රවෘත්තිංශයේ වෙත දිනුෂා මෙසේ අදහස් පළ කළා. රටවල් 126ක් සහභාගී වුණා මේ ලෝක ශූරතා තරගාවලියට. ඒ සී ගෲප් එකකට තමයි මම ඇප් තුනේ මම ඒකෙන් 9 වෙනි ස්ථානය ලබා ගත්තා. ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 72කුත් එකතු කිලෝග්‍රෑම් 157කුත් ඔසවා නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් බිහි කරන්න මට පුළුවන් වුණා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. එළඹෙන ජාතික මහා ක්‍රීඩාවලියේ මේට වඩා උපරිම දක්ෂතාවයකට ගිහිල්ලා ශ්‍රී ලංකා වාර්තා අලුත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. සමගින් ITN රාත්‍රියේ 9 ඇතිහ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ රාත්‍රියක්. www.itnnews.lk